රයිට් අපි නැවත පටන් ගමු එහෙනම්. එතකොට දැන් අපිට තියෙන පොතේ අපේ මේ ශාක ප්‍රචාරණයේ පාදමේ පළවෙනි ටියුට් එකේ අවසාන මාතෘකාව කතා කරන්න. එතකොට එතනින් ඔය බීජ සම්බන්ධ සියලු විස්තර ටික ඉවර වෙනවා. එතකොට ඊළඟ ටියුට් එකෙන් අපි වර්ධක ප්‍රචාරණය නැත්නම් අලිංගික ප්‍රචාරණය සම්බන්ධ කොටස සාකච්ඡා කරන්න පටන් ගන්නවා. එතකොට ඒකේ අපිට තියෙනවා ස්වභාවික වර්ධක ප්‍රචාරණය සහ කෘත්‍රිම වර්ධක ප්‍රචාරණය කියලා අවස්ථා දෙකක් කතා කරන්න තියෙනවා. ඒකෙත් මේ වගේ කොටසක් තියෙනවා කතා කරන්න. එතකොට මේ ටියුට් එක ලැබෙන සලස්වන්න වාරිපල ක්ලාස් එකේ බලමු. මේ ආයතනය ඇරලා තියෙන කතාවකුත් නම් කියනවා. මන් දවසක් කියන්නම්, පැයක් වගේ, පැයක් පැය දෙකක් වගේ ඇතුළත වාරිපල ක්ලාස් එකේ හැමෝම එක වෙලාවට ඇවිල්ලා ටියුට් එක හැමෝම අරගෙන යන්න ආයතනයෙන් එන්න හැකියාවක් තියෙන අය එන්න. බැරි කවුරු හරි ඉන්නවා නම් account එකට class fee එක දාන්න, මං ගෙදරට courier කරන්නම්. හැබැයි courier charge එක ඔයාලා ගෙවා ගන්න වෙනවා. එහෙම වුණොත් එන්න පුළුවන් නම් කිසි ගැටලුවක් නැහැ. ආයතනයට ඇවිල්ලා ටියුට් එක ගන්න මං කිව්වට පස්සේ හරි. ආනමඩුවේ අයට බොහෝ දුරට ටියුට් එක courier කරන්න වේවි. ඒ නිසා හැමෝම පුළුවන් නම් නෙමෙයි තේ. හරි. නැත්තම් ටියුට් එක courier කරන්න පරක් වෙනවනේ. ඒක නිසා හැමෝම මම හිතන්නේ අද කවුරු හරි මට දාලා තිබුණා මුදල් account එකට. අනිත් අයත් හෙටම පුළුවන් වුණොත් දාන්න. එතකොට මට හෙට නම් ටියුට් කුරිය කරන්න බැරි වෙයි. මට අනිද්දා එහෙම වුණොත් මම කුරිය කරන්නම්. එතකොට අපිට ඊළඟ ඉරිදාට කලින් ටියුට් ගන්න පුළුවන්. කොහොමත් මේ අඟහරුවාදා class එකේ අපි theory කරන්නේ නැහනේ. අපි paper එකනේ කරන්නේ online test එක නිසා. එතකොට අපිට ලැබෙන ඉරිදා වෙනකොට ටියුට් එක ගන්න පුළුවන්. ඒ නිසා ඒ ටියුට් කුරිය කරලා අවශ්‍ය අය හැමෝම ඉක්මනටම account එකට class fee එක දාලා මට receipt එක එවන්න සහ මට කියන්න සර් මේ මට කුරිය කොහොමද ආනමඩුවේ අයිට කුරිය කරන්න වෙන්නේ මම දන්න තරමින් ආනමඩුවේ ආයතනයේ විවෘත වීමක් වෙන්නේ නැහැ. ආනමඩුවේ මම හිතන්නේ ටිකක් ප්‍රශ්නක් තියෙනවා ආනමඩුවේ පැත්තේ. ඒ කෙසේ වෙතත් ආනමඩුවේ චූට් ගන්න තැනක් ඇරලා නැහැ. ඒතර මට එතෙන්ට අරගෙන මට යන්න විදිහකුත් නැහැ. ඒතකොට මට ලේසියි ඔයාලට කුරිය කරන එක. ඕන්නම් මේ දෙතුන් දෙනෙක්ගේ එකට කුරිය කරන්නත් පුළුවන්. ඒක මට කලින් හැබැයි දැනුවත් කරන්න. මම හිතන අර ගිය පාර අපේ නිෂාන් නිල්ෂාන් නේද, නිල්ෂාන් ගේ තව කාගේ හරි ඒ විදිහට එකට කුරිය කළා. ඒ වගේ කට්ටි එකට එකතු වෙලා එක පාර්සල් එක දාලා මට එවන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. කාට හරි ගෙදරින් ගෙදරට ගිහිල්ලා කුරිය කරලා දෙන්න පුළුවන් නම් මේ එක්කෙනෙගේ නමට එවන්න පුළුවන්. අරන් ගිහලා දෙන්න හැකියාවක් තියෙනවා නේද? රයිට්. එතන එක මතක තියාගන්න. අපි එහෙනම් කතා කරමු අවසාන මාතෘකාව. එතකොට අවසාන මාතෘකාව තියෙන්නේ පොතේ මේ සහතික කළ බීජ නිෂ්පාදනය කියන එක, නැත්නම් සර්ටිෆයිඩ් සීඩ් ප්‍රොඩක්ෂන්. හරි. එතකොට සහතික කරනවා කියන එකේ අදහස පොතේ බීජවල ගුණාත්මය තහවුරු කරලා සිටුවීමට වගා කරන්න හොඳ බීජ බවට තහවුරු කරලා අපි මේ බීජ නිකුත් කරනවා කාටද? ගොවීන් සඳහා. ඒව තමයි අපි කියන්නේ ගුණාත්මය තහවුරු කරපු බීජ. අපි කියනවා සර්ටිෆයිඩ් සීඩ්ස්, එහෙම නැත්නම් සහතික කළ බීජ කියලා. එතන මේ බීජ සහතික කිරීම ඒක යම් නිශ්චිත වැඩපිළිවෙලක් ඔස්සේ තමයි වෙන්නේ. හරි. ඒක නිකම්ම අපි සහතිකයක් ගහලා මේ සහතික කළ බීජ කියලා එහෙම දෙන්න බෑ. හරි. සහතික කළ බීජ විදියට අපි එළියට නිකුත් කරන්න නම් ඒ බීජ අපි පරීක්ෂා කිරීම කරන්න අවශ්‍ය වෙනවා. එතකොට මේ සහතික කළ බීජ නිෂ්පාදන වැඩපිළිවෙල ගත්තාම විශේෂයෙන් වී බීජ සඳහා සිදු කරන සහතික කළ බීජ නිෂ්පාදන වැඩපිළිවෙල ගත්තාම පොතේ අපි කියනවා පියවර හතරකින් තමයි මේක සිද්ධ වෙන්නේ. පියවර කීයකින් සිද්ධ වෙනවද? පියවර හතරකින් වෙනවා. අහගන්නකො පියවර හතර. ওই ටික තමයි අපිට කතා කරන්න තියෙන්නේ. පියවර හතර නම් ටියුට් එකේ දීලා ඇති. ඒ අර්ථ විස්තර ටික කතා කරන් තේනවා. ඉස්සෙල්ලාම අපි පළවෙනි පියවර කියන පොතේ අභිජනන බීජ නිෂ්පාදනය. මොකද්ද පළවෙනි පියවර? අභිජනන බීජ නිෂ්පාදනය.
ඊළඟට දෙවෙනි එක අපි කියනවා ලියා සෝරි අත්තිවාරම් බීජ නිෂ්පාදනයේ ෆවුන්ඩේෂන් සීඩ්ස් කියලා අපි කියනවා අත්තිවාරම් බීජ නිෂ්පාදනයේ. ඊළඟ තුන්වෙනි එක අපි කියනවා ලියාපදිංචි බීජ නිෂ්පාදනය. හතරවෙනි පියවරේ තමයි අපි කියන්නේ සහතික බීජ නිෂ්පාදනය සිද්ධ වෙන. ඒතර එකපාර සහතික බීජ නිෂ්පාදනයකට යන්නේ නැහැ. අභිජනන බීජ නිෂ්පාදනය කරන්න ඕන. ඊළඟට අත්තිවාරම් බීජ නිෂ්පාදනය කරන්න ඕන. ඊළඟට ලියාපදිංචි බීජ නිෂ්පාදනයට යන්න ඕන. අවසාන වශයෙන් තමයි අපි සහතික බීජ නිෂ්පාදනයට යන්නේ. ඇත්තටම අපි මෙතන කතා කරන්නේ මෙහෙම දෙයක් පොතේ අපි අලුත්ින්ම ප්‍රභේදයක් හැදුවා කියලා හිතන්න. භෝග ප්‍රභේද අපි තුන් BG මොකක් හරි BG අපි මොකක් හරි අංකයක් හිතා ගන්නකො. හරි මොකක් හරි එහෙම අලුත්ම V ප්‍රභේදයක් බතලෙකොට පරිවේෂණ ආයතනයෙන් හැදුවා. අන්නේ හදපු ඒ අලුත්ම V බීජ ප්‍රභේදය සහතික කළ බීජයක් බීජ තොගයක් විදියට ගොවීන්ට නිකුත් කරන වැඩපිළිවෙල තමයි ඇත්තටම අපි ඔය කතා කරන්නේ. අලුත්ින්ම හදපු ප්‍රභේදයක් අවසානයේ ගොවියාට සහතික කරපු බීජ තොගයක් විදියට නිකුත් කරන වැඩපිළිවෙල. ඒකේ පළවෙනි එක තමයි ඒකට අභිජනන බීජ නිෂ්පාදන. අභිජනන බීජ කියන්නේ පොතේ ඒ පරිවේෂණාගාර තුල හරි විද්‍යාගාරයක් තුල ඒ නිෂ්පාදනය කරන බීජ. ඒතකොට ඒක වෙන්නේ පරිවේෂණ ආයතනයක් තුල. හරි පරිවේෂණ ආයතනයක හරි විද්‍යාගාර තුල බීජ හදලා හරි පරීක්ෂණ තත්ත්වය යටතේ ඊට පස්සේ ඒ අභිජනන මධ්‍යස්ථානවලම තියෙනවා කුඹුරු ඉඩම්. දැන් අපි ගත්තොත් බතලෙගොඩ යාලටම තියෙනවා පුතේ බතලෙගොඩ පරීක්ෂණ ආයතනයේම කුඹුරු තියෙනවා. හරි අන්නේ කුඹුරු වල මේ බීජ වගා කරනවා. වගා කරලා හරි අපි ඊළඟට ඒ බීජ ප්‍රමාණය ඇත්තටම වැඩි කර ගැනීමක් තමයි මෙතන කරන්නේ. තේරුණාද කියන එක? අභිජනනයෙන් අපි බීජ ටිකක් හදා ගන්නවා. ඒතකොට ඉතා සුළු බීජ ප්‍රමාණයක් තමයි පුතේ අභිජනනය කරලා හදාගන්නේ. සමහරවිට ඒ බීජ ප්‍රමාණය ග්‍රෑම් 100ක් 200ක් වගේ වෙන්නත් පුළුවන්. ඉඩසී බීජ ප්‍රමාණය අපි අභිජනන මධ්‍යස්ථානයේම තියෙන ඒ ශේෂ්ඨවල වගා කරලා ඒ පරිවේෂණ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ වගා කරලා මේ බීජ ප්‍රමාණය අපි මොකද කරන්නේ තව ටිකක් වැඩි කර ගන්නවා. හරි එහෙම වැඩි කරලා ඒ හදාගන්න බීජ තමයි ඇත්තටම කියන්නේ අභිජනන බීජ කියලා. හරි ඊට පස්සේ ඒ අභිජනන බීජ තව දුරටත් ඒ අභිජනන මධ්‍යස්ථානයේ ශේෂ්ඨවල හෝ වෙනත් රජයේ ගොවිපළවල් තියෙනවනේ පොතේ. ඒ රජයේ ගොවිපළවල් වලට දෙනවා. දීලා යාලට වගා කරන්න කියනවා. එහෙම වගා කරලා ලබා ගන්න ඒ බීජවලට අපි කියනවා අත්තිවාරම් බීජ කියලා. පැහැදිලිද? සාමාන්‍යයෙන් අපි කියනවා අභිජනන බීජ වගා කරලා ලබා ගන්න පළමු පරම්පරාවේ බීජ. තේරුම් ගන්න. අභිජනන බීජ වගා කරලා ගන්න පළමු පරම්පරාව. අපි කියනවා අත්තිවාරම් බීජ. ඊළඟ මේ අත්තිවාරම් බීජයක් දැන් අපි වගා කරනවා ආපහු රජයේ ගොවිපළවල වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රජයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගොවිජන මධ්‍යස් ගොවිජන සේවාවල එහෙම පොතේ ලියාපදිංචි වුණු ගොවීන් ඉන්න සමහර විට ඔයාලගේ අම්මලත් තාත්තලත් සමහරට එහෙම ලියාපදිංචි ගොවියෙක් වෙන්න පුළුවන්. හරි එහෙම ගොවීන්ට දෙනවා අපි වගා කරන්න. එතකොට මේ දෙන්නේ මොන බීජද? අත්තිවාරම් බීජ. දැන් අත්තිවාරම් බීජ එහෙම වගා කරලා ලබා ගන්න පළවෙනි පරම්පරාව අපි හඳුන්වනවා පුතේ ලියාපදිංචි බීජ කියලා. තේරුණාද? අභිජනන බීජ වගා කරලා ලබා ගන්න පළවෙනි පරම්පරාව අත්තිවාරම් බීජ. අත්තිවාරම් බීජ වගා කරලා ලබා ගන්න පළවෙනි පරම්පරාව බීජ ලියාපදිංචි බීජ. දැන් මේ ලියාපදිංචි බීජත් අපි ආයේ වගා කිරීම කරනවා. එහෙම වගා කරලා ලබා ගන්න බීජ තමයි අපි භාවිත කරන්න පුතේ සහතික බීජ නිෂ්පාදනයට. හැබැයි මත්තික තියාගන්න ඒ බීජ සහතික බීජ නෙමේ. තවම සහතික බීජ නෙමේ. ඒ බීජ වලින් තමයි අපි සහතික බීජ නිෂ්පාදනය කරන්නේ. එතකොට ඒ බීජ සහතික බීජ විදියට ගොවීන්ට ඉදිරිපත් කරන්න කලින් අර අපි මීට කලින් ඉගෙනගත්ත බීජ පරීක්ෂා ටික තියෙන්නේ. පාරිශුද්ධතාව බැලීම, ජීවිතාව පරීක්ෂා කිරීම, ප්‍රරෝහණ ප්‍රතිශතය, තෙතමන ප්‍රතිශතය, මෙන්න මේ දේවල් අපි මොකද කරන්න ඕනේ?
මියදි විදිහට පර්යේෂණ ආයතනයකට යවලා බීජ පරීක්ෂණ ආයතනයකට යවලා පරීක්ෂා කරවලා බලන්න ඒ පරීක්ෂණ ප්‍රතිඵල සාර්ථකයි නම් ඉහළ ප්‍රතිඵල තියෙනවා නම් අන්න අපිට පුළුවන් පුතේ ඒ බීජ ටික කාට නිකුත් කරන්නද ගොවීන්ට නිකුත් කරන්න සහතික බීජ තොගයක් විදියට ඔන්න ওই විදියට තමයි මේ සහතික බීජ නිෂ්පාදන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ ඔළුවට ගියාද කතන්දරේ එතකොට පියවර හතරකින් යන්නේ නැවත කිව්වොත් අභිජනන බීජ නිෂ්පාදනය අත්තිවාරම් බීජ නිෂ්පාදනය ව්‍යාපදිංචි බීජ නිෂ්පාදනය සහතික බීජ නිෂ්පාදනය අභිජනන බීජ වගා කරලා ලබා ගන්න බීජ අත්තිවාරම් බීජ අත්තිවාරම් බීජ වගා කරලා ලබා ගන්න බීජ ලියාපදිංචි බීජ ලියාපදිංචි බීජ වගා කරලා ලබා ගන්න බීජ වලින් තමයි බීජ සහතික බීජ නිෂ්පාදනය වෙන්නේ ඒ සඳහා ඒ බීජ පර්යේෂණ ආයතන වලට යවලා අපි මොකද කරන්න ඕනේ ගුණාත්මය පරීක්ෂා කිරීමක් කරන්න අවශ්‍ය වෙනවා පැහැදිලි නේද අපි ওই ටික පොඩ්ඩක් සටහන් කරගමු තව විස්තර ටිකක් තියෙනවා මං හිතන්නේ ඕකේ මාතෘකාවක් ඇති මේ සහතික බීජ නිෂ්පාදනයේ වැදගත්කම නැත්නම් සහතික බීජ භාවිතයේ වැදගත්කම කියලා එකක් ඒකට අදාළ නෝට් එක ටියුට් එකේ දීලා ඇති බලමු මං හිතනවා මතක තියෙන විදිහට දුන්නා අපි බලමු රයිට් එන්නකෝ පුතේ ටියුට් එකටද පොඩි කොටසක් ඇත්තේ ලොකු දෙයක් නෑ මං හිතන්නේ හරි පොඩ්ඩක් අර උඩ විස්තරයක් තියෙනවා කියවගෙන ඉමුනේ මාතෘකාව දෙනවා පුතේ සහතික කළ බීජ නිෂ්පාදනය කියලා කෘෂිකාර්මික නිෂ්පාදන වැඩි දියුණු කිරීම සඳහා සහතික කළ බීජ නිෂ්පාදනය ඉතා වැදගත්. ඒතර සහතික කළ බීජ කියන්නේ අතරම ගුණාත්මය තහවුරු කළ බීජ කියලා අපිට කියන්න පුළුවන් මතක තියාගන්න. සහතික කළ බීජ නිෂ්පාදනයේදී සිදු කරන පරීක්ෂණාකාර දෙකකි ශ්‍රේෂ්ඨ පරීක්ෂණ ඊට පස්සේ විද්‍යාගාර පරීක්ෂණ. මින් පළමුව සිදු කරනු ලබන්නේ ශ්‍රේෂ්ඨ පරීක්ෂණ වේ. මෙහිදී බීජ සහතික කිරීමේ සේවයේ මම ඒ ගැන වෙනම කියලා දෙන්නම් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ අංශයක් තියෙනවා බීජ සහතික කිරීමේ සේවය කියලා ඒකේ එතකොට නිලධාරීන් ඉන්නවා සේවයේ ශ්‍රේෂ්ඨ පරීක්ෂකවරුන් විසින් සහතික කිරීම සඳහා ලියාපදිංචි කරන ලද සියලුම වගාවන්හි ප්‍රවේණික පිරිසිදු බව ඇතුළු අනෙකුත් ගුණාත්මක තත්ත්ව භෝග වගා ශ්‍රේෂ්ඨයට ගොත් පරීක්ෂා කරනු ලැබේ මම මේක ගිය සතියේ කියන්නේ නැති අපි ප්‍රවේණික පාරිශුද්ධතාව බලන්න සාමාන්‍ය ශේෂ්ත්‍රයට ගිහිල්ලා නේද අර ගස්වල උස දිහායෙන් බල්ලා වෙනත් මේ බාහිරින් තියෙන ගහේ ඒ රූපීය ලක්ෂණ දිහා බලලා මේ ප්‍රවේණික පාරිශුද්ධතාව අපිට බලා ගන්න පුළුවන් පොතේ යම් ප්‍රභේදයක ආවේණික පිරිසුදු බව පරීක්ෂා කළ හැක්කේ ශේෂ්ත්‍ර පරීක්ෂණ මගින් පමණි කියලා කියනවා ප්‍රවේණික පිරිසුදු බව පරීක්ෂා කිරීමෙන් අනතුරු බීජ ඩියදී ලබාගෙන බීජ පරීක්ෂා සඳහා විද්‍යාගාරයට යවා භෞතික පාරිශුද්ධතාව ප්‍රරෝහණ ප්‍රතිශතයේ තෙතමන යනාදී වැදගත් ගුණාංග පරීක්ෂා කරයි. ඒතර පරීක්ෂණ වර්ග දෙකක් යනවා. ශේෂ්ඨ පරීක්ෂණ, විද්‍යාගාර පරීක්ෂණ. ශේෂ්ඨ පරීක්ෂණයේදී මූලිකව බලන්න පුතේ ප්‍රවේණික පාරිශුද්ධතාව, ප්‍රවේණික පිරිසුදුතාව. ඒතර ප්‍රවේණික පාරිශුද්ධතාව පිළිබඳ ගැටලුවක් නැත්නම් ඊළඟට අපි මොකද කරන්නේ? බීජ නියදී ලබාගෙන, ඒ කියන්නේ අස්වැන්න නෙලලා බීජ නියදී ලබාගෙන ඒ බීජ නියදී පරීක්ෂණ ආයතනයකට යවලා පරීක්ෂණාගාරයකට යවලා තෙතමන ප්‍රතිශතය පාරිශුද්ධ භෞතික පාරිශුද්ධතාව ජීවිතාව ප්‍රරෝහණ ප්‍රතිශතය මේ වගේ දේවල් අපි පරීක්ෂා කිරීම කරනවා රයිට් ඊළඟ මාතෘකාව දෙනවා සහතික කළ බීජ නිෂ්පාදනය මේ පියවර හතරකින් සිදුවේ පළවෙනි එක අභිජනන බීජ නිෂ්පාදනය ඒ යටතේ ලියා ගන්න නෝට් එක දෙන්නම් යන්න පුතේ අභිජනන පර්යේෂණ මධ්‍යස්ථාන මගින් අභිජනන පර්යේෂණ මධ්‍යස්ථාන මගින් ශාක දෙමුහුන් කර
ලබාගත් නව ප්‍රභේදවලින් ලබාගත් නව ප්‍රභේදවලින් තෝරාගත් බීජ තෝරාගත් බීජ පර්යේෂණ මධ්‍යස්ථානවල පර්යේෂණ මධ්‍යස්ථානවල පර්යේෂණ මධ්‍යස්ථානවල නිලධාරීන්ගේ විශේෂ අවධානය යටතේ වගා කර ගුණනය කර ලබා ගන්නා බීජ වගා කර ගුණනය කර ලබා ගන්නා බීජ ගුණනය කරනවා කියන්නේ අර වැඩි කර ගන්න පොතේ මං කියන්නේ චූටි බීජ ප්‍රමාණයන්නේ මුලින් තියෙන එකට යා වැඩි කර ගන්න ඕන නැත්නම් බෙදන්න බෑනේ. ගුණනය කර ලබා ගන්නා බීජ අභිජනන බීජ ලෙස හැඳින්වේ. අභිජනන බීජ ලෙස හැඳින්වේ. පැහැදිලි නේද? අභිජනන බීජ ලෙස හැඳින්වේ. හරි. ඊළඟට මං එනවා ඔන්න දෙවෙනි එකට අත්තිවානම් බීජ නිෂ්පාදනය. ලියමු මේ විදියට. අභිජනන බීජ වගා කර ලබා ගන්නා පළමු පරම්පරාවේ බීජ වගා කර ලබා ගන්නා පළමු පරම්පරාවේ බීජ අත්තිවාරම් බීජ ලෙස හැඳින්වේ. අත්තිවාරම් බීජ ලෙස හැඳින්වේ. අත්තිවාරම් බීජ ලෙස හැඳින්වේ. ඒකටම ලියන්න. ඒකටම අත්තිවාරම් බීජ නිෂ්පාදනය කරනුයේ නැතන් නිපදවනුයේ අත්තිවාරම් බීජ නිපදවනුයේ අත්තිවාරම් බීජ නිපදවනුයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගොවිපොළවල පමණි. එක මතක තියාගන්න ඕනෝ. කර්ම දෙපාර්තමේන්තුවේ ගොවිපොළවල පමණි. පැහැදිලි නේද? ඒක මතක තියාගන්න. මොකද ගොඩක් දුරට ඔය බීජ වර්ග නිෂ්පාදනය වෙන්නේ කොහෙද කියන එක පහුවන්න පේපර් එකේ අහනවා. මචන් මේකෙත් අපි ප්‍රශ්නයක් හරි දෙකක් හරි ගැන තිබුණා. අපි බලමු ඒක. හරි පුතේ, ඔන්න අත්තිවාරම් බීජ. ඊළඟට මං එනවා ලියාපදිංචි කළ බීජ. එතකොට මොනවද ලියාපදිංචි කළ බීජ කියන්නේ? ඔන්න මතක් කරගන්න. අත්තිවාරම් බීජ වගා කරලා ඒ ලබා ගන්න පළවෙනි පරම්පරාවේ බීජ අපි කියනවා මොන බීජ කියලාද? ලියාපදිංචි බීජ. එතකොට මේ ලියාපදිංචි බීජ රජයේ ගොවිපළවලත් නිෂ්පාදනය කරන්න පුළුවන්. ඊට අමතරව මං කිව්වා ලියාපදිංචි ගොවීන්ගේ වගා භූමිවල නිෂ්පාදනය වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ලියාපදිංචි පෞද්ගලික ගොවිපළවල් තියෙන්නත් පුළුවන් පුතේ. ඒ වගේ නිෂ්පාදනය වෙන්න පුළුවන්. අපි ලියමු එහෙනම්. පටන් ගන්න එහා පැත්තනේ. අත්තිවාරම් බීච අත්තිවාරම් බීච වගා කර ලබා ගන්නා පළමු පරම්පරාවේ බීජ
පළමු පරම්පරාවේ බීජ ලියාපදිංචි බීජ ලෙස හැඳින්වේ. ලියාපදිංචි බීජ ලෙස හැඳින්වේ. ලියාපදිංචි බීජ ලෙස හැඳින්වේ. ඒකටම මේවා නිෂ්පාදනය කරනු ලබන්නේ මේවා නිෂ්පාදනය කරනු ලබන්නේ රජයේ ගොවි පොළවල හෝ රජයේ ගොවි පොළවල හෝ ඒ සඳහා ලියාපදිංචි ඒ සඳහා ලියාපදිංචි ඒ සඳහා ලියාපදිංචි පෞද්ගලික ගොවිපොළවල හා පෞද්ගලික ගොවිපොළවල හා ඒ සඳහා ලියාපදිංචි පෞද්ගලික ගොවිපොළවල හා කොන්ත්‍රාත් ගොවිපොළවලය කොන්ත්‍රාත් ගොවිපොළවලය කොන්ත්‍රාත් ගොවිපොළවලය ඒකටම ලියන්න මේ පොඩි කරුණක් ලියාපදිංචි බීජ භාවිත කරනුයේ ලියාපදිංචි බීජ භාවිත කරනුයේ භාවිත කරනුයේ සහත්තික කළ බීජ නිෂ්පාදනය සඳහා පමණි සහත්තික කළ බීජ නිෂ්පාදනය සඳහා පමණි සහත්තික කළ බීජ නිෂ්පාදනය සඳහා පමණි එනම් ගොවීන්ට අලෙවි කිරීමක් සිදු නොකරයි එනම් ගොවීන්ට අලෙවි කිරීමක් සිදු නොකරයි විකුණන්නේ ගොවීන්ට හරි ගොවීන්ට අලෙවි කිරීමක් සිදු නොකරයි පැහැදිලේද ඔන්න ඒ කතා කළේ ලියාපදිංචි බීජ රයිට් දැන් ඔන්න ලියාපදිංචි බීජ ටික අපි ගාව තියෙනවනේ දැන් මොකද කරන්නේ මේවත් වගා කරමු එහෙම වගා කරලා ලබා ගන්න පළවෙනි පරම්පරාවේ බීජ යොදා ගන්නවා අපි සහතික බීජ නිෂ්පාදනයට. පැහැදිලිද? ලියමුනේ දෙකක් පටන් ගන්න පුතේ. ලියාපදිංචි බීජ ලියාපදිංචි බීජ වගා කර ලබා ගන්නා ලබා ගන්නා පළමු පරම්පරාවේ බීජ සහතික කළ බීජ නිපදවීමට යොදා ගනි සහතික කළ බීජ නිපදවීමට යොදා ගනි සහතික කළ බීජ නිපදවීමට යොදා ගනි ඒකටම මෙම බීජ නිෂ්පාදනය කරනු ලබන්නේ මෙම බීජ නිෂ්පාදනය කරනු ලබන්නේ මෙම බීජ නිෂ්පාදනය කරනු ලබන්නේ රජයේ ගොවිපොළවල හෝ ලියාපදිංචි පෞද්ගලික ගොවිපොළවල හා
පෞද්ගලික ගොවි පොළවල හා පෞද්ගලික ගොවි පොළවල හා ලියාපදිංචි ගොවීන්ගේ වගා භූමිවලය ලියාපදිංචි ගොවීන්ගේ වගා භූමිවලය ලියාපදිංචි ගොවීන්ගේ වගා භූමිවලය රයිට් එච්චරයි පොතේ ටික යටින් චුටි කොටසක් පොඩි වාක්‍යයක් දෙකක් එකක්නේ වාක්‍ය දෙකක් දීලා තියෙනවා මේ ගැන මම ඔයාලට කිව්වා පොතේ දැන් මේවා තවම සහතික කළ බීජ නෙමෙයි ඇත්තටම මේ බීජ තමයි සහතික කරන්න භාවිත කරන්නේ සහතික කරන්න කලින් අපි මේවා අය පරීක්ෂා කරන්න ඕනනේ පරීක්ෂා කරලා තමයි ඒ නියමිත ප්‍රමිති දැන් මම ඉස්සරහට කතා කරනවා මේ පල්ලෙහා තියෙන්නේ ඒ බීජ වලට තිබිය යුතු ප්‍රමිති ටිකක් තියෙනවා පොතේ ඒ ප්‍රමිතීන් සපුරලා තියෙනවා නම් අපිට පුළුවන් සහතික කළ බීජ විදිහට ගොවීන්ට ඉදිරිපත් කරන්න හරි එතන මෙහෙම කියනවා මෙම බීජ තොග ගොවීන්ට නිකුත් කිරීමට ප්‍රථම අදාළ බීජ පරීක්ෂා සිදු කරනු ලැබේ එම පරීක්ෂා වලින් නිර්දේශිත තත්ත්ව සපුරා ඇති බීජ තොග පමණක් සහතික කළ බීජ ලෙස නිකුත් කරනු ලැබේ එතන මෙන්න තියෙන පොතේ බිත්තර වී සඳහා බීජ සහතික කිරීමේ සේවයේ පරීක්ෂණාගාර ප්‍රමිති මේ ප්‍රමිති ටික සපුරලා තියෙනවා නම් තමයි සර්ටිෆයිඩ් සීඩ්ස් විදියට අපි ගොවීන්ට නිකුත් කිරීම කරන්න මතක තියාගන්න පුතේ ප්‍රරෝහණ ප්‍රතිශතය 85%ට වඩා වැඩි වෙන්න ඕනේ මේවා මතක තියාගන්න පාඩම් කරගන්න ඕන මේ ටික ප්‍රරෝහණ ප්‍රතිශතය 85%ට වැඩි වෙන්න ඕන වෙනත් බීජ හරි මේක කියවන විදිහ තේරුම් ගන්න වෙනත් බීජ හරි V බීජ ග්‍රෑම් 100ක් 500ක හරි බීජ ග්‍රෑම් 500ක 100ට වඩා අඩු වෙන මේක තේරුම් ගන්න මේක කියවන විදිය පටලා ගන්න එපා මේක කියන්නේ දැන් අපි හිතන කොන්න බීජ ටික ගන්නවා ග්‍රෑම් 500යි කියලා ඒකෙන් අපි අදාළ V ප්‍රභේදයේ බීජ ටික වෙන් කරගත්තාම හරි ඊට පස්සේ වෙනත් ප්‍රභේදවල බීජ ටිකක් වෙන් කරගත්තාම ඒ බීජ 500 ඇතුලේ වෙනත් ප්‍රභේද බීජ 100ට වඩා තියෙනවා නම් ග්‍රෑම් නෙමේ කවුන්ට් එකක් හරි සංඛ්‍යාවක් වෙනත් ප්‍රභේදයක බීජ 100ට වඩා තියෙනවා නම් අපිට බෑ මේ බීජ සහතික කළ බීජ විදිහට ඉදිරිපත් කරන්න කියවන විදිහ තේරුම් ගන්න පුතේ ඔය කියන්නේ බීජ තොගයේ ග්‍රෑම් 500ක් අරගෙන අපි පරීක්ෂා කරද්දී ඒකේ වෙනත් ප්‍රභේදවල බීජ වෙනත් ප්‍රභේදවල බීජ 100ට අඩු වෙන්න ඕනේ ග්‍රෑම් නෙමේ වෙනත් ප්‍රභේදවල බීජ සංඛ්‍යාත්මකව 100ට අඩු වෙන්න ඕනේ පටලා ගන්න එපා කියවන විදිය නැත්තම් ඔයාලා බලයි අප්පා ග්‍රෑම් 500ක 100ක් ඒතර 400යි බීජ තියෙන්නේ අනිත් 100ක් එතකොට ඒක ලොකු ප්‍රමාණයක් පාට තේරෙනවනේ හරි ඒක ලොකු ප්‍රමාණයක් හරි එහෙම වෙන්න බෑ ඊළඟට වල් බීජ මේක පැහැදිලිවක ලියලා තියෙනවා මම ග්‍රෑම් 500ක වල් බීජ 5ට වඩා අඩු වෙන්න ඕනේ. අපිට වෙනත් ප්‍රභේද බීජ 100ට වඩානේ අඩු වෙන්න ඕනේ කියන්නේ. මෙතන 5ට වඩා අඩු වෙන්න ඕනේ වල් බීජ නම්. ඒක පැහැදිලිව ලියලා තියෙනවා. තෙතමනය උපරිම 13යි. එහෙම නැත්නම් 13ට අඩු වෙන්න ඕනේ. උපරිම තියෙනවා නම් 13යි. එහෙම නැත්නම් පුතේ ඊට අඩු වෙන්න ඕනේ. මතක තියාගන්න. ඊළඟ වර්ණයේ සුවඳ පෙනුම ඒවා හොඳ. ඒ කියන්නේ ආවේනික මට්ටමේ තියෙන්න ඕනේ. ඒක සාමාන්‍ය කාරණයක්. ඊළඟ කැඩුණු හා යාන්ත්‍රික හානි සිද්ධ වූ බීජ අයත් මේක කියවන විදිහ තේරුම් ගන්න බීජ ග්‍රෑම් 100ක එහෙම කැඩුණු බීජ 100ට වඩා අඩු වෙන්න ඕනේ බීජ ග්‍රෑම් 100ක සෝරි 500ක එහෙම කැඩුණු බීජ 100ට වඩා අඩු වෙන්න ඕනේ කවුන්ට් එකක් විදිහට 100ට වඩා අඩු වෙන්න ඕන ටෙට්‍රාසෝලියම් පරීක්ෂාව කළාම ප්‍රරෝහණ ප්‍රතිශතය සෝරි ජීව්‍යතාව 95%ක ජීව්‍යතාවක් පෙන්වන්න ඕන කියලා කියනවා වෙනත් අපද්‍රව්‍ය 2%ට වඩා අඩු වෙන්න ඕන හෝ උපරිම 2%යි තියෙන්න පුළුවන්. තේරෙනව නේද? මතක තියාගන්න බහුවන්න පේපර් එකේදීම අහන්න පුළුවන් අපේ. එහා පැත්තට යන තව චුටි කොටසක් තියෙන්නේ. බීජවල ප්‍රමිතිය සහතික කිරීම කියවගමු නෝට් එක.
සහතික කළ බීජ නිෂ්පාදන ක්‍රියාවලියේ එක් එක් පරම්පරාවල නිපදවන බීජවල ප්‍රමිතිය සහතික කිරීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ සහතික කිරීමේ සේවය හයිලයිට් කරගන්න කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ සහතික කිරීමේ සේවය සීඩ් සර්ටිෆයින් සර්විස් කියලා එකක් තියෙනවා මගින් සිදු කෙරේ ඒ සඳහා ගන්නෝරුවේ පිහිටි බීජ සහතික කිරීමේ සේවයේ මූලස්ථානය මගින් එතකොට මේ බීජ සහතික කිරීමේ සේවයේ ප්‍රධාන කාර්යාලය පුතේ ගන්නෝරුවේ තියෙනවා. හැබැයි මේ ගන්නෝරුවේ අධීක්ෂණය වන වෙනත් ප්‍රාදේශීය කාර්යාල තියෙනවා. නැත්නම් අපි ඔක්කොම ලංකාවේම ගන්නෝරුවට අරන් යන්න එපා. ඒක වෙන වදයක් නේ. එහෙම නැහැ. හරි ප්‍රාදේශීය වශයෙන් තියෙනවා. දැන් මම හිතන්නේ නිකවැරටි එකක් තියෙනවා. හරි නිකවැරටි ටවුන් එකට මෙහා තියෙනවා මේ බීජ සහතික කිරීමේ පරීක්ෂණාගාරයක් එතනින් සහතික බීජ එහෙම අපිට ලබා ගන්නත් පුළුවන් මිලදී ගන්න හැකියාවකුත් තියෙනවා. හරිද? එතකොට ඒ ප්‍රදේශවල පිටලා තියෙන කර කියන්න ඕනේ නෑනේ නේ. ඊළඟට තව වැදගත් දෙයක් තියෙනවා මෙතන කියලා දෙන්න. දැන් අපි මෙතන මේ බීජ වර්ග හතරක් ගැන කතා වෙනවනේ පුතේ බීජ නේද? බීජ තොග හතරක් තියෙනවා අපි ගාව. මොනවද? අභිජනන බීජ. දැන් මෙහෙමයි මතක තියාගන්න දැන් ඇත්තටම උතර අපි දෙයක් කිව්වේ නැහැ. ඔය දැන් අභිජනන බීජ වලින් ඊළඟ ස්ටෙප් එකට යන්න කලින් අභිජනන බීජයත් පුතේ අපි පරීක්ෂා කරන්න ඕනේ. නැත්තම් තේරුමක් නැහැනේ. හරිද? අභිජනන බීජයත් අර විදිහට ඇත්තටම පරීක්ෂා කරලා ඒ ප්‍රමිති තියෙනවා නම් තමයි අපි ඊළඟ ස්ටෙප් එකට පයින්නේ. නැත්තම් එතනින්ම අපහැරලා දානවා. ඊළඟට අත්තිවාරම් බීජ වලින් ලියාපදිංචි බීජ වලට යන්න කලින් අත්තිවාරම් බීජත් ඔය විදිහටම පරීක්ෂා කරන්න ඕන. හරි. එතකොට සමහර විට දැන් ඔය බීජ පරීක්ෂා කරන පරීක්ෂණාගාරයකට මේ නියදි හතරම ඇවිල්ලා තියෙන්න පුළුවන්. ඒ එක එක ප්‍රදේශ වලින් එක එක ගොවිපළ වලින් හරි කොහේ කොහෙන් හරි. එතකොට මේ බීජ නියදි පැහැදිලිව වෙන් කරගන්න අපිට පුළුවන් වෙන්න ඕන කියලා කියනවා. ඒ කියන්නේ මේක අභිජනන බීජ නියදියා. මේක අත්තිවාරම් බීජ නියදියා. මේක ලියාපදිංචි බීජ නියදියා. මේක සහතික කළ බීජ නියදියක් විදිහට මේ බීජ නියදි පුතේ වෙන් කරගන්න පුළුවන් වෙන්න ඕන අපිට. ඒ වෙන් කරගැනීමේ පහසුව සඳහා මේ එක එක බීජ නියදියකට යම් ලේබල් කිරීමක් අපි කරනවා. අන් මේ ලේබල් එක ගැන තමයි දැන් කතා කරන්න යන්නේ. හරි, අහගන්න. අභිජනන බීජ වලට මෙන්න මෙහෙම ලේබල් එකක් ගහනවා අපි. හරි, සුදු පාට ලේබල් එක රෝස පාට ඉරි දෙකක් දානවා. මෙහෙම සුදු තනි සුදු කොලේ එතකොට යන්නේ. ඒක මෙහෙම රෝස පාට ඉරි දෙකක් දාලා තියෙනවා නම් ඒක මොන බීජ නියදියක්ද? ඒක අභිජනන බීජ නියදිය. ඊළඟට තනි සුදු ලේබල් එකක් නම් යන්නේ සුදු පාට ලේබල් එකක් නම් ඒක අත්තිවාරම් බීජ නියදිය. ලා කොළ පාට ලේබල් එකක් නම් තියෙන්නේ පුතේ අපි කියනවා ඒක ලියාපදිංචි බීජ නියදිය. ලා නිල් පාට ලේබල් එකක් නම් තියෙන්නේ ඒක සහතික කළ බීජ නියදිය. ඔන්න ඔය විදිහට තමයි යන්නේ. පැහැදිලිද? අවසාන විදිහට මාරුණාද මේ? නෑ. හරි. හරි. තොර කොහොමද යන්නේ? සුදු පාට ලේබල් එකේ රෝස ඉරි දෙකක් නම් අභිජනන බීජ. තනි සුදු ලේබල් එකක් නම් ලියාපද අත්තිවාරම් බීජ. ලා කොළ පාට ලේබල් එකක් නම් ලියාපදිංචි බීජ. ලා නිල් පාට ලේබල් එකක් නම් තියෙන්නේ සහතික කළ බීජ. පැහැදිලිද? රයිට්. අපි ලියමු එහෙනම් ඒ වගුවේ ඉස්සරහින් ස්ටැන් ටික. සුදු පැහැති ලේබලේ රෝස ඉරි දෙකක් ලියන්න. අභිජනන බීජ ඉස්සරහින් සුදු පැහැති ලේබලයේ රෝස ඉරි දෙකක් නැත්නම් රෝස ඉරි දෙකක් සහිත සුදු පැහැති ලේබලය. එහෙමත් තමක් සුදු පැහැති ලේබලයේ රෝස ඉරි දෙකක්. සුදු පැහැති ලේබලයේ රෝස ඉරි දෙකක්. ඊළඟට අත්තිවාරම් බීජ සුදු පැහැති කියලා ලිව්වත් ඇති. සුදු පැහැති. සුදු පැහැති. ඊළඟට ලියාපදිංචි බීජ ලා කොළ පැහැති.
ලා කොල්ල පැහැති. මතක තියාගන්න බහුවන්න පේපර එකේම අහනවා සහ මම මතකයි එක අවුරුද්දක කෙලිම ව්‍යුහගතයේ මේ හතරම අහලා තිබුණා එකපාර. බලන්න පාස් පේපර්ස් කරන දරුවෝ අම්බ වේ. ලා කොල්ල පැහැති. ඊට පස්සේ සහත්තික බීජ ලා නිල් පැහැති. ලා නිල් පැහැති. හරි. අවසාන මාතෘකාව නෝට් එක දීලා තියෙනවා පොඩ්ඩක් කියවලා නතර කරමු අපි අදට. ප්‍රශ්න දෙක කරන් තියෙනවනේ. ප්‍රශ්නත් ඉවර කරලා ටියුට් එක කම්ප්ලීට් කරලම නතර කරමු. රයිට්. සහතික කළ බීජ නිෂ්පාදනයේ හා භාවිතේ වාසි කියලා මාතෘකාව දීලා තියෙනවා පොතේ. පළවෙනි වාසිය කියන භෝග වගා ක්‍රම සඳහා යෝග්‍යතම ප්‍රභේද ලබාගත හැකි වීමෙන් අස්වැන්න වැඩි කරගත හැකි වේ. හරි. ඒ ඒ වගා ක්‍රමයට යෝග්‍යතම බීජ අපිට තෝරා ගැනීමෙන් අපිට ඉහළ අස්වැන්නක් ගන්න පුළුවන්. දැන් උදාහරණයක් විතර වී වගාවේ ක්‍රම දෙකක් තියෙනවා. ගොඩ වී ගොවිතැන නැත්නම් කැකුළම සහ මඩ වී ගොවිතැන. එතකොට මේ දෙකට සමහර විට අපිට එකම වී ප්‍රභේදය ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. හරි. සමහර විට ගොඩ වී ගොවිතැන නැත්නම් කැකුළමට ටිකක් කෙටි කාලීන වී ප්‍රභේදයක් අපිට තෝරා ගන්න වෙනවා. හරි. මේ විදිහට ඒ බීජ සුදුසු යෝග්‍ය බීජ තෝරා ගැනීමේදී අපිට මේක උපකාරී වෙනවා. දෙවෙනි එක කියනවා ඒකාකාරී මේරීමක් සහ ප්‍රවේණික පාරිශුද්ධතාවක් සහිත බීජ භාවිත කළ විට අස්වැන්න වැඩි වෙනවා කියලා. හරි. තුන්වෙනි එක කියනවා බීජ ප්‍රරෝහණයේදී සහ වර්ධනයේදී වගාවේ ඒකාකාරී බවක් තිබීමෙන් පෝෂක ජලය සහ කෘෂි රසායන ද්‍රව්‍ය මගින් උපරිම ප්‍රතිඵල ලබාගත හැකි වීම. හරි. එතකොට දැන් මේ ඉහළ ගුණාත්මයෙන් යුක්ත බීජ තොගයක් නිකුත්ේ වගා කරන්න. එතකොට අපිට ඒකාකාරී වගාවක් ලබා ගන්න පුළුවන්. ඒකාකාරී වගාවක් ලබා ගැනීමෙන් අපිට ජලය, පෝෂක, කෘෂි රසායන මේ දේවල් උපරිම කාර්යක්ෂමතාවෙන් භාවිත කරන්න හැකියාව තියෙනවා. ඊළඟ හතර කියනවා ප්‍රරෝහණ ප්‍රතිශතයේ පරීක්ෂා කර ඇති උසස් ප්‍රභේදවල සහතිකල බීජ ලබාගත හැකි වීමෙන් ශ්‍රේෂ්ඨී බීජ අවශ්‍යතාව අඩුයි. හරිනේ. ඉහළ ප්‍රරෝහණ ප්‍රතිශතයක් තියෙන බීජ ටිකක් තෝරාගත්තොත් අපිට බීජ අවශ්‍යතාවය අඩු වෙනවා. ඒ වගේම ශ්‍රේෂ්ඨී පාළු ඇතිවීම පාලනය කරගන්න පුළුවන්. හයවෙනි එක කියන සෝරි පස්වෙනි එක කියනවා උසස් ගුණාත්මයෙන් යුත බීජ මගින් අනෙකුත් ප්‍රභේද සහ අපද්‍රව්‍ය මිශ්‍ර වී ඇති ප්‍රමාණය අඩුයි. විශේෂයෙන් වල්පැල වගේ දේවල් පුතේ ශේෂ්ඨයට ඇතුල් වෙන්න තියෙන හැකියාව අවම කරගන්න පුළුවන්. හයවෙනි එක කියනවා වල්පැල ඇති බීජ සංඛ්‍යාව ඒකයි කියනවානේ අපතන අපද්‍රව්‍ය කියලා මෙතන වල්පැල ගැනත් තියෙනවා. ඒක දෙකක් විදිහට දීලා තියෙනවා. හත බීජ ප්‍රතිකර්ම ආදිය කෙරෙන නිසා රෝග හා පලිබෝධ හට ගැනීම අඩු වෙනවා. එතන මේ සහතික කළ බීජ වලට බොහෝ දුරට අපි බීජ ප්‍රතිකාරත් කරලා තියෙනවා. එතන රෝග පලිබෝධ ඇති වෙන්නේ නැහැ කියලා කියනවා. පැරණි ප්‍රභේද වෙනුවට නව වැඩි දියුණු කළ ප්‍රභේද ගොවීන් අතර ව්‍යාප්ත කළ හැකි වීම. හරි. පැරණි ප්‍රභේද වෙනුවට අලුත් ප්‍රභේද හදලා ඒවා සහතික කරලා ගොවීන් අතර ලබා දුන්නාම පුතේ ඒවා අපිට ගොවීන් අතර ප්‍රචලිත කිරීමක් කරන්න හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේ වාසි තියෙනවා පුතේ සහතික කළ බීජ නිෂ්පාදනය. මම ඒ ටික ඉක්මනට කියව ඔයාලා තව පාරක් කියවලා පාඩම් කරලා තියාගන්න. අමාරු නෑ නේද ඒ ටික. හරි. ඉතින් ඔය ටික තමයි පුතේ තියරි වල කතා කරන්න තියෙන්නේ. අපිට ඉතුරු වුණු ප්‍රශ්න දෙකක් ඇත්තේ 13 වෙනි ප්‍රශ්නයයි ඉක්මනට කරමු අපි 25 වෙනි ප්‍රශ්නයයි. විනාඩි 4යි යන්නේ. ඒකට කරලා අපි අදට නතර කරන්න පුළුවන් එතකොට. දැම උත්තරේ වල ළමයි හොඳයි. මොකක් හරි අහලා තියෙනවද දැන් දෙක මුල ටික කියන්නකො. දැන් දැක්කේ මං ස්ක්‍රීන් එක දිහා බැලුවේ නෑ එක. දැන් මතක නෑ මුල ටික මොකද්ද කියලා වීඩියෝ එක බැලුවට පස්සේ දාගන්න ඉතින් කියලා. හරි. මොකද කියන්නේ 13ට බීජ සහතික කිරීමේ වැඩපිළිවෙලේදී රජයේ ගොවිපළවල ලියාපදිංචි කොන්ත්‍රාත් ගොවීන් විසින් නිෂ්පාදන දායකත්වය ලබා දෙනුයේ. එතකොට පැහැදිලිවම අභිජනන බීජ වෙන්න බෑ නේද? අභිජනන බීජ වෙන්න බෑනේ කොහොමත්. එතකොට මොකද්ද උත්තරේ වෙන්න ඕනේ? රජයේ ගොවිපළවල සහ ලියාපදිංචි කොන්ත්‍රාත් ගොවීන් රජයේ ගොවිපළවල සහ ලියාපදිංචි කොන්ත්‍රාත් ගොවීන්. එතකොට රජයේ ගොවිපළවල විතරයි පුතේ
අත්තිවාරම් බීජ නිෂ්පාදනය වෙන්නේ. එන අත්තිවාරම් බීජ වෙන්නත් බෑ. හරි, එහෙනම් මොකද්ද උත්තරේ වෙන්න ඕනේ? උත්තරේ පහ. ලියාපදිංචි සහ සහතික කළ බීජ නිෂ්පාදනය කිරීම සඳහා පමණය කියන එක උත්තරේ පහ. හොඳයි, පටේවල තියෙනවා පහ උත්තරේ, එක්කෙනෙක් හෝ දෙන්නෙක්. ඊළඟට සිසුවකු විසින් කෘෂිකර්ම ප්‍රදර්ශනයකදී බීජමලු දෙකක ලේබල් ලා කොළ හා ලා නිල්, ලේසි අවසාන කතා කරපු වගුවනේ. එතකොට ලා කොළ නම් ලියාපදිංචි බීජ තොගයක්, ලා නිල් නම් සහතික කළ බීජ තොගයක් නේ. එතකොට උත්තරේ මොකද වෙන්න ඕනේ? උත්තරේ තුන. ලේසි ප්‍රශ්න දෙකක් තිබුණා ඉතුරු වෙලා. හරි, එහෙනම් අදට ඔතනින් අතර කරමු. ටියුට් එක සම්පූර්ණයෙන් ඉවරයි, ප්‍රශ්න ටිකත් ඉවරයි. ඉතින් අපිට තියෙන්නේ ඊළඟ ටියුට් එක පටන් ගන්න ඊට කලින් අඟහරුවාදා ඔන්ලයින් ටෙස්ට් එක තියෙනවා. ලැස්ති වෙන්න. පළවෙනි පාඩම එනවා, දෙවෙනි පාඩම තියෙනවා, තුන්වෙනි පාඩම තියෙනවා, හතරවෙනි පාඩම තියෙනවා. පහ නෑ, හය නෑ. හත්වෙනි පාඩම ශාක කායික විද්‍යාව තියෙනවා. අටවෙනි පාඩම මේක මේ දක්වා කරපු මේ පළවෙනි ටියුට් එකේ කොටස් ටිකෙන් තියෙනවා. අතර වර්ධක ප්‍රචාරණය, අලිංගික ප්‍රචාරණය කැලල දාන්නේ නෑ. ඊළඟට නව්වෙනි පාඩම තියෙනවා ශාක ප්‍රවේණ විද්‍යාව, ශාක අභිජනනය, ජාන සම්පත් සංරක්ෂණය කොටස් ටික. ඊළඟට 10 11 පාඩම් ටිකක් තියෙනවා. 10 11 ටිකක් අඩුවෙන් ප්‍රශ්න දාන්න සමහර අය කරලා නැද්ද දන්නේ. නමුත් මගේ මුලින්දලා සම්බන්ධ වුණ දරුවට අසාධාරණයක් වෙන්නත් බැරි නිසා මම 10 11 ප්‍රශ්න දාන්න. එයාලා කියයි නෑ නෑ සර් ඕනේ නෑ කියලා මාට කියනවා ඇති. එවන්ට අපි මේ දෙක කරලානේ තියෙන්නේ නේද? ක්ලාස් එකේ මම හිතන්නේ 80ක් 90ක් විතර පන්තියේ මේ මගේ පන්තියට සම්බන්ධ වෙලා එඩිට් කරලා තියෙන්නේ. දෙතුන් දිනකට තමයි මගේ ඇරලා ඇත්තේ. අර 5-6 පාඩම් දෙක මම දාන්නේ නැහැ. බිම් සැකසීම පාඩමයි ජල සම්පාදනයේ පාඩමයි. මේ දෙක අතාරිනවා. ඒකයි මේ පාඩමේ කොටසයි. අනිත් ටික ඔක්කොම දානවා. එතකොට ඉදිරියේදී සම්පූර්ණ 12 වසරම ආවන්නේ වෙන තව ටෙස්ට් එකක් තියෙනවා. සැප්තැම්බර් දෙමේ ඔක්තෝබර් 17 සම්පූර්ණ සිලබස් එකෙම ටෙස්ට් එකක් තියෙනවා. මේක ඒකට පෙරහුරුවක් කරගමු. එහෙනම් ලෑස්ති වෙන්න, උපරිම ලකුණු ගන්න. ලකුණු 100න් හෝ 200න් වගේ තමයි දෙන්නේ. අපි අවසානට 100න් හදලා ගමු. 80ට වඩා හැමෝම ගන්න try කරන්න. දැන් BST paper එකේ එහෙම හිටියා 80 වැඩියෙන් ගත්ත අය. ඒතර මම බලාපොරොත්තු වෙනවා මේකෙත් ඉඳීවි 80ට වඩා, 80 හෝ නැත්නම් 75ට වඩා ඒකට යන ළමයි ඉඳීවි කියලා. ඉතින් මහන්සි වෙන්න, පාඩම් කරන්න, වැඩ කරන්න, ලෑස්ති වෙන්න හොඳට. රයිට්. එහෙනම් අදට අපි ඔතන නතර කරමු. අඟහරුවාදා කියදපු 5 අඟහරුවාදා 5ට වෙනදා විදිහටම අපි ඔන්ලයින් ටෙස්ට් එක වෙනදා විදිහටම පන්ති පටන් ගන්නවා. Zoom link එකේ වෙනවා. ඉස්සලා Zoom class එකක් විදිහට පටන් අරගෙන ඔයාලට අවශ්‍ය උපදෙස් ටික දෙනවා. ඊට පස්සේ අපි ඒ උපදෙස් අනුව ඔන්ලයින් ටෙස්ට් එක කරනවා. හරිද? Right. එහෙනම් අදට නතර කරන අපතේ හැමෝටම ආයුබෝවන්.